ඒබෝුවන් ඔබෙක්වනේ ස්වාධින් රූපහණනි රාත්‍රී ප්‍රධාන සිංහලපුත් විකාශයයක්ත් සමඟින්. මම ශ්‍රේහන් කනිෂ්කාය සිහ. මම නිිශාන්ති දිල් රුක්ෂි මලින් මවධානයේ දවසේ ප්‍රධාන පොවෘතිී සිරස්තල වෙත වැටුණු ආර්ථිකයේ ගොඩගන්න අපට පුළුවන් ජනපතිගෙන් තිරසාර සැලස්මක්. සඳතා අලුයම පහවෙනකං මොලු වටටම ඇදිරිනීතිය පැනවේ. මෝලික වැටුපෙන් සියට පණහක් හෝ දාහතර දහස් පන්සියක් සේවකයන්ත ගෙවන්න හාම්පුතුන් එකඟවේ. රෝප වාහිනී බහකිෙදර සම්මානයෙන් සැරසූ හසන්තක අටපට්ටම නොදැවිී ද හසයි. කොරෝනා රෝගියකු සම්පූර්ණ සුවේ ලබන්න. හතත් අවුරුද්දත් අතර ගත වේවිී. වෙතාාන්‍ය පරීක්ෂණයකින් හෙලිවෙයි මේ වන විට දිවයින පුරා බලපෑත්වෙන පරදි ඇඳර්ණීතිය ක්‍රාත්මකයි කොළඹ ගම්පහා කළුතර සහ පුත්තල මැනදිස්ත්‍රික්ක හැර සෙසු දිස්්‍රික්කවල අද පෙරවරු පහට ඉවත් කරනු ඇඳර්නීතිය රාත්‍රී අටට යළි පැනවීමට කටයුතු කරවා. ඳර්නතිය කඩිකිරීම් හේතුවෙන් පුද්ගලින් හතරි සද්දහස් පන්සීකට ආසන්න පිරිසක් අත්තරංලග නැති අතර පොලිස් බහරයට ගැන්ු රවාහන සංඛ්‍යාව දොස් දහස් පන්සීයක්. මෙ අතර සමූහ වශයෙන් වෙසක් සැරසිරිවල නිරත නොවන ලෙසයි, නියෝජ්‍ය පොලිස්පති අි ත්‍රොහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හතර කාලයක් නිරෝධය රනීය ්‍රී ංකාව පුරාම ක්‍රාමක වෙනවා විශේෂ පොලිස් කන්ඩාය මේගේ බුද්ධි ේවාවන් යොදවාති වෙනවා නීති විරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලන් අතලංගුට ගැනීමටේ වගේ ඇදිරි නීතිය කඩරනයඇ සම්බන්ධින් ක්‍රියාකිරීම සඳ. ශ්‍රී ලංකාව පුරා මාර්ග බාක එද්දස් දෙසයක් පමණ යොදවා අති බෙනවම ඔබ ඉන්න පරිශ්‍රය වෙසක් සැරසිල්ලගින් සර්සා ගැනීම සම්බන්ධයෙන් කරනු ලබනෝනං. එය නීතියට පටහැනි කටයුත්තක් වන්නේ නෑ කන්ඩායමක් හැටියට කටයුතු කරනෝනම්. එය නිරෝදායන රීතන්වලට පටහැනි කණ්ඩායම් හැටියට එවැනි කටයුතුවල නිරත නොවන්ලෙසට අපිඉල්ලා සිටනවා. කළුතර ගම්පහසාහ පුදලමය දිස්ත්‍රික් හර සෙසු දිස්ශ්‍රිකවල යේ රාත්‍රී අටට පැනවූ ඇදිරි නීතිය අද අලියොම පහට ඉවත් කරුණා. එම දිස්ත්‍රිකවලට රාත්‍රී අට යල්ි ඇදිරිනීතිය පැනවීම ටයිපිය වරගැනනේ. කොළඹ ගම්පහ කළුතරහා පුත්තලමයන දිස්්‍රීකවල ඇන්දිරිනීතිය පවතිද්දී ජනජී විතහා ආතන ක්‍රියාකාරීත්වය යතාපත්වයට පත්කිරීම ලබන එකළොස් වන සඳදා ආරඹ වනවා. එම ිස්්‍රීකවල රාජච, පෞද්ගලික අයතන සඳදා සිට විෘත්ත කර පවත්වාගන යායුතු බවයි, චනාතිපති මාධ්‍යංශය නිකුත් කල නිේදනය සඳහන් වන්නේ. කොரோුණ වසංගතේපාලනයටට සෞඛ්‍යාංශ හඳන්වාදී ඇති මාර්ග උපදේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම මෙම ආයතන අනිවාාරයෙන්ම සිදු කළ යුතුයි. දෙපර්මේන්තු සස්ථා මණඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවේ නියලිය යුතු සේවක සංඛ්‍යාව තීරණය කළ යුත්තේ ආතන ප්‍රධහනියාගේ අභිමතයන් වයි. ජනතාව අනවශ්‍ය ලෙසේ කරැස්වීම මෙම මහමාර්ගවලට පිරත්වීම තහනම් කරතිබෙනවා. ගමනාගම ම්ඩලේට අඇත් බස්රත මෙන්ම දුම්රියන්හිද ගමනා ගමනය රජකාරී කටයුතු සඳහා ගමන්ගන්නායට පමණක් සීමමාකිරීමටයි පියවරගෙන ඇත්තේ. කොනා වේසනැත් සමඟ සියලුස්සේවකින්ගේ ැකයා සුරක් ෂ්‍රිතාව ඇතිකිරීම රජයේ ප්‍රපත්තිය බව කම්කරු අමාත්‍ය දනේශ ගුණවර්ධනම හතා අවධාරණය කරනවා. ම්කරු අපා්‍යන් ශෙල්ලෙ කම්වරයා කම්කරු කොමසාරිස් ජෙනරල්පරයා හාම්පුතුන්ගේ සංගමිය නියෝජතීන් හා ෘතිය සබති නියෝජතීන් ඇතුළත් කමිටුව සඟ පැවදි සාකච්ඡාවකදී අමාතවරයා මේ බව කියයා සිටියයා. එමෙන්ම මෙම සාකච්ඡාවේදී එකඟතා රැසකටද එළබතිබෙනවා සමාජ දුරස්ථභාවේ ආරක්ෂාකර ගනිමින් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සේවාස්ථානයන් හි රැකයා කටයුතු ආරභ කිරීමට මේ අනුව නියමිතවතිබෙනවා. සේවකයන් සේවාමුරක්‍රමයට සේවේ යෙද වී යුතු වනවා. මෙන්ම සේවයේ යෙදෙන කාලේ සඳහා සේවා ගිවිසුමානුව නියමිත දීමනා සමඟ වැටුපගැවීමට නියමිතයි. යම් සේවකකු සේවේට පැමණීමට නොහැකිව නිසේ සිටින කාලේ සඳහා මූලික වැටමෙන් සේට පනහක් හෝ, රුපියල් දහතර දහස් පන්සයක් යන දෙකින් වැඩි වටිනාක මක් සහිත ගෙවීම සිදු කළ යුතුයි. ETVFHIPF නිසිපරිදිී තැන්පත්කිරීමට හාම්පුතුන් මෙහිදී එකඟ වනා. ලබන සතිය වන විට හැකි සෑම කර්මාන්ත ශාලාාවක්ම ආරම්භ කිරීමටද මෙම සකච්ඡාවේදී එකඟ වී තිබෙනවා. මෙක එකගතාව COVID-19 වස ්‍යපතුූ පවතින කාලයට අදාலவு මෙම පසரே මයිහා ජூනිමාසලට ස மாාවනවා. ජූනිමමාසය අවසානයේ දී තත්ත්වය සමාලෝචනය කිීමටද මෙම සකච්ඡාාවදී එකඟ වනා.. දශක දෙකකට අධි කාලයක්, මෙරට ප්‍රේක්ෂ කාකර්ශණයේ දිනාගත්, ස්වාදින රූපහනි අටපට්ටම රූපහනි සංග්‍රාමය වැඩසහණේ දහස් වන වැඩස්‍රහන අද විකාශය කෙරුණා. ඉදහස් එකවර්ශය ආරම්භ වූ අටපට්ටම වැටසරහන එදා මිදාතුර වැඩිම ප්‍රේක්ෂක ආකාර්ශණයක් දිනාගත් රූපෝහනී වැඩසරහන බවට පත් වනා. ස්ලිම් නිෙල්සන් සම්මානය අකණ්ඩව දොළොස්සනවර්ටත් දිනාගැනීමට හැකි වූ එකම වැඩසරහණු වී ද මෙයයි. රාජ්‍ය සම්මාන සුමති ඇතුළු සම්මාන රසකින්දටපට්ටම පිදුම් ලැබූවා. එහිෙ නිෂ්පාදක ආචාරය හසන්ත හිට්්‍යයාරච්චිමතාගේ වැඩසරහන ඉදිරිපත්කිරීමේ ශෛලිය බොහෝ උප්‍රේක්ෂකයන්ගේ ආකාර්ශණයට හේතු වා. හපාට කැරටුයි රතුපාට අර්තාපලොයි අල වගේ ද ගෝවාකිවලු ගෝ අකපන්ටත් ක්‍රමයක් තියෙනවාන්නේ මේ තියෙන්න ගෙඩිය කත් පින් අන්ටදීවල්තිිකක් තියෙනවා ටිකක් පත දේශය මෙන්ම විදේශයන්හි විශේෂීත සිදුවීම් හා දර්ශන අටපට ඇතුත්. විශේෂිත මෙන්ම විශ්මිත ක්‍රියාකාරකම්මලින්ද වැඩසරහණ පරිපූර්ණවීතිබෙනවා. අටපට්ටම වැඩසරහන් දහසක් විකාශය කිරීම වෙනුවෙන් සැමරම් උත්සවයක් වික්‍රමසිංහපුර ස්වාධින රූපහනිමා දිාල පරි ත්‍රේදී පවැත්වනා. ඒ සඳහා ස්වාධීන රූපහණනිමමාත් දිාලය සහපති සුදත්රෝහණ මෙන්ම හිටපු සභාපති නියවටන් ගුන්රත්නෑන මහත්තොරුන් ඇතුු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියා. සාමන කාරිකාරයා ට ැද මක්ලබන. යෝජ සාමන දිකාරිවර හැටීති රජ ති ටගේ මත මර ඩනවයි. මේ අතරෑ අටට යන ඉවරල්ලා නයිට රයිඩ කිය්ද මොකක්කාරි හදල දෙනෝකයි. ද මේ දොලහ මට එකට විතර මේ කියන් අදර අට යන් මොකක්රරි හදල දටුව. හොඳ නකත් දාගන්නු මොක්කරය දහන් නහරිය. මඟද කේන්තිට මඟව අට නයන අට පටමත් කියල දම දන්ු නිෂටකිද මේක කරන්න බෑ. ඕන අට පට්ටමක් හදල දිනවෝයි. ත්තට මර කටාවටකිවටෙන් වැඩසටහන්ට නම දැම්මේ අතපට්ටම කියලම. දඩි බිරිිස්කේ ටෙලිකොළම හැදුනේ විදිහට. එදා ඒ පටන්ගත්ත දඩිවිරිස්ගේ ටෙලිකොළමේ අද විකාශයවෙන්නේ දහස් වැනි වැඩසටහන. මෙතෙක් ස්වාධීන රූපවාහිනයේ විකාශය ලොවන ෆෝමැට්ට එකක් හදලා. රහ දිරපත් ඕහටන්ගන්නකොට මහිෙතන්නේ. ඕටවත් මටවත් ඒවා බටගේටවත්. තිබුණයි කියලා මෙක මේවිදිටඇයි ආයුත්තේ මේවිදටයි ශ්‍රාවක්‍ය අතර සමීපවිය යුත්ත එම තිබුණ. නමුත් වැඩසටාන ආරම කරල්ලා හසන්ත තුළ තිබිච්චේ අධ්‍යාපනික දැනුමත් ඕගේ සහද කුසලතාවන්න. ඕ තුර සැඟවයි තිබුණු. තවත් බොහෝ දේවල් ඉස්මත් වෙලා වැඩසටහන් තුන හතරක් යනකොට මිනිසුන් මේ වැඩසදාාන එතාමත් අපූරුවට වැලතගත්. ර හ නප්‍රවන් පටන්ගත් කාල ද ම ත ීම දක් අපි දකල්තින විද නාලික වල ආස්සිත ටහ රැක් ිප න හොඳයි මක යහපත් දවල් ෝවනය හොඳයි. අපි පසු දවස් ොල හ ෙ ට ංස්කුතිය ඇතිකල එකකත් නාලිකවල ීද බෝවවි න. ිටරට සහර වැරසහන් අමමුවේ කොපි කරලා. හ නිර්මාණය කරන කාලෙක අට පට්ටම් වැර වගේ වැරසරහන් නිර්මාණ කිරීම ඇත්තටම දේශීය සංස්කෘතියට අපි දේශය ලකුණුට හොඳ මුත්‍රාවක්නයටට පට්ටම නි හසන් හිට්‍ය ආරච්චි මත නිසා ඇත්ත වශයෙන්ම ස්වාදී රූපහන්ු මාධජාලයට විශාල කීර්තියක් ඒයෝගේ මාතක ක්කතාාවයක් ලැබුණ එක අපිසිිල්දනාදාන්න පැහලි සත්්‍ය. ඒ හෙදිනයේදී කොරුුණා බෛරසය ආසාධිතයන් ලෙසට සැක කෙරුණු ාතකරෝහලේ හෙද නිලදහර ඊට හා රාජගිරිය සහ කොන්නාවේ පුදගලින් දෙදනාට වරන්සේ ආසාධනවී නොමැති බ සෞඛ්‍ය අධ්‍යක්ෂි ජනරාල් විශෂඥය වෛද්‍ය අනිල් ජාසිංග මහතා පවසනවා. ඔවුන් ආසාධතින්ගේ ලේකනින් ඉවත් කිරීමට පේවරගෙන ඇති බවයි සෞඛ්‍යත්තික්ෂ ජෙනරාල් බරයා පවසන්නේ. ඊයේ දිනයේ කොළොන්නාව රාජගිරිය ප්‍රදේශයේ දෙදෙනෙකුත්, ඒවගේම ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේශ්‍රණී හෙදනිල් ධාරීණයකුත් ආසාධිතයෙන් වශයෙන් අඳනාගනු ලැබවා මෙහිදී මෙම පරීක්ෂනාගාරය වුණ ආසාධිතයෙන් වශයෙන් තමයි අඳනු ලැබුවේ අප විසින් නැවත එම පරීක්ෂණ සිදු කරනවා අවසාන වශයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙම තිදෙන ආසාධන තත්වයක් නොමති බවට පසුව තහුරු වෙලා තියෙනවා. එය අනුව එම ආසාධිත ලේකනය උුන් ඉව. කිරීමටත් තිීරණය කරනු ලැබවා. මෙරතින් වර්තා වූ කොරෝණ රෝගිනි සංඛ්‍යාව හත්ස අනූ පහක් තක්වා ඉහළ ගියා. ඒ අදදිනේ තවත් ආසාධිතින් විසි එක් දෙනකු හඳුනා ගැනීමත් සමඟයි මේ වනවිිට කොුණ රෝගින් පන්සි ඇත්තැ එක් දෙනකු රෝහල් කිහිපේක ප්‍රතිකාර ලබැමින් සිටිනවා. ේ අික්ෂ අත පසුවන පුත්ග්‍රැන්් සංඛ්‍යාව, එකසිය පනස්තුනක් කොනාා වෙරිසිට ගොදුර වී රෝහලගත උපතිකාර ලබූ දෙසිය පහනුස් දෙනෙක, පූර්ණ සවේ ලබාපිටප ගොස් ඇති බයි සංගතලොක විද්‍යාශය පවසන්නේ. මැරටින් කොරෝනාා මරණ නවයක් වාර්තාාව ඇති අතර, නවන කොුණනා මරණය වාර්තාාවනේ ඒයේදිනේදී. මෙසේ මියගේ පනස් දෙහැවැරදි පස්ත රුමවක්. ඇය කොළඹ මෝදර ප්‍රදේයේ මහල්ඩිවාස්තංකීර්ණයක ජිත් වූ අතර ඇපදංචිව සිටි ඇනිවාස් සංකීර්ණය කොටසක් වසදමීමට පියවරගත් බව, කොළඹ නගර සභහාවේ සංගතරෝක ෛද්‍යවේදනී දිනකකා ගුරගේ මහත්මිය ප්‍රකාශ කලා. ඒ දින තුල පක්ෂ ක්දහ හරසය අනු ක් දුකරතිමෙනවා. කොළම පහල ප්‍රදේශය පංචකාරයක ව ඒයේ ජීවිතක්ෂ පත් කොරනාරෝගේ කාන්තාවගේ ාතින්ගේ CR ප ක්ෂසිදු කළල අර ඔවන්ට වරස ආසදධනව නැති බවතහවරු විතෙනවා කරන රස මර්ධනයට එන්න තක්ෂවා ගන්නාතෙක් ශු ලංකාවටද වරසය පානක ගැනීමට දමන බව වසගරක විද්‍යාශයේ ශෂක් වද්‍ය සදත් සමර හතා ප්‍රකාශ කල. එකලොස්ව නිදා අපේ දෛනික ජීවිත ආහසපුරදු පරිදි ක්‍රම ක්‍රමෙන් ආරම්භ කරන්න පටන් ගන්නකොට ජන තව මතක තියාගන්න ඕන අපි තවමත් කොවිඩ දහනේ රෝගය පිළිබඳ තරි්්‍යනයෙන් සම්පූර්ණයම මිදිලා නැහැ ඒ නිසා අපි අනුගමනය කළ යුතු කාර්ය භාරයක් තිය නවයි කියන එක අපේ රෝගේ සම්පර්ණෙන් පාලනයකර කයි අවස්ථාව හෝොයිමොතගේ තවත්තනගේ රෝගෙන් වාර්තවන්න පුළුව අතනි විශේෂයෙන් වැලිසරනවි කහමුදා කඳුරේ අආපුපොකරෝ තමයි විශේෂම තවමක් ක්‍රාප තත්තය යන්නේනිඳු. ගතු පකූ විශාල ප්‍රමාණයක් අක්‍රිය වෙලා තියනවායකැන්නේ. තවදු කරත් හෝගින් ව්‍යප්තවීම ඇත සිද්ධවෙන්නේ නැහැ. මතරොවි-19 වස මර්ද කාර සාද කියයාකාරකමටතුු සමමාෝචන රැසවීම අමාත්‍ය පයත්‍ර ව්‍ය ර්චි මහත්්‍යගේ ප්‍රධනත්තුවේ සෞඛ්‍ය අතේංශ ේද පැත් වන. දිීතිය ලෙල්කිරීමත් සමක වර්ස ්‍යපතියේ වර්ධනයක් ඇතිවහොත් ඒ පාලනට සහ ප්‍රතිකාර සේ වස්දුකිීමේදී ඇතිබන ඕනෑම අදදානන්තත්වයකට මූුණදීමට සියලු සෞඛ කාර මණඩලේ ශක්තිමත්කිරීමට අවශ්‍ය කමවිද සම්බන්ධයෙන් මෙදීසාකච්ඡා කරුණා. වෛරසේ සම්න්ධෙන් සිදු කරන පරීක්ෂණ සඳහා අවශ්‍ය අමතර සෞඛ්‍ය කාර ම්ඩල යොදාගැනීමටත් ඔවුන්ට විශේෂ පුහුණුවක්ලබාදීමටත්මදී අවධානයමු කරුණ.ෞඛ්‍ය කාරයම්ඩල සඳහා ආරක්ෂිත ඇඳම් කට්ටල හිඟින් තොරවලබාදීමට මෙන්ම දැනට කරන වරස ැ පැත්. ටග න ඩ පි වල වදදුරටත් ක්තිමත්කරීමටගත් යොතු ක්‍රිය මාර්ගක කමිටුවේ සාකච්වට බඳ වන. නවික හමුදාව කොරනා මර්ධන මෙහෙුම් වලින් තාවකාලිකව ඉවත් වී ඇති බවට සමාජ මධ්‍යවල පලබන තවරත්ති සම්පූර්ණයටම අසත්්‍යය බව නවිකහමුදදා මූලස්ථානය අවධහරණය කරනවා. කොවියිට මර්දනේස හා නාවික හමුදාව තවදදුරටත් ඔබෙරි දායකත්ව ලබද මින්සසිටන බවයි න වි හමුදාව නිොදත් කල නිවද දැක්වන්නේ. නිරට කරෝනා මර්ධන වැඩ පිළිබලට සහය ලබාදමින් ලෝක සෞකිස්ථන්න ධානය, හුපියාල් මෙිලියන එකසිය පනස් එකකට අධික වටනාකමකින්යුත් වෛත්‍ය උපකරන තෝගයක් පරිත්‍යග කළා. වෛද්‍ය සහරසානාගාරූපකරන පුදගල ආක්ෂිත ඇඟලම්, ොවිD-19 පරීක්ෂණ ඇදුම් කට්ට, මුදවිත නිරීක්ෂ ේඛන ආතතිය ඊට ඇතුළත්. එමෙන්ම මෙරට කොරුණාමර්ධන වැඩපි වට සහය ලබාදමින් ඇමෙරිකාව ඩොල මිලියන හතරයිදශම පහක ආධාරයයක් ලබාදින බව, ශ්‍රිලංකාේ මෙරිකා තානාපති කාර්යාලය පවසනවා. එ සමගින් ඇමෙරිකාව ශ්‍රිලංකාවට ලබා දුන් දායිකත්වය, ඩොල මිියන පහිදශම අටක් බවයි එම තානප්‍රතිකාර්යාලය පෙන් වාදෙන්නේ. මිලියන එකයිදශම දෙක පමණ පිරිසක් කොරුණා රෝගෙන් මෙමට පිට සුවයේ ලබා තිබෙනවා. රෝගයාගේ සෞඛ්‍යතත්ත්වය මත සුවයිීමට ගතවන කායේ රොන්දා පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ධ්‍ය ෝගලක්ෂණ සහිත වුවන් දින හතකින් පමණද, අසාද්‍ය රෝගීන් සම්පර්ණ සුවේලබීමට අවුෘද්ධක පමණ කාලයක් වවාද ගතවී හකි බවයි ඔවන් පෙන්වාදයෙන්නේ. දුම්පානය සහ මත්තඇන්ානය අත්හිටුවීම ව්‍යයාමන නිර්තවීම සහ චරිරේ බරපාලනය කරගැනීමට කටයුතුකිරීම මගින් සාර්ථකව වරසිට මොනදීම හැකි බවද ඔවුන් සඳහන් කරනවා. හෙවත් නවකොරුණා වෛරසය මේ වනපි ලෝපුර තිස් හත් ලක්ෂ පනස්ති දහස් හසය හඇත්තෑඇතුන් දෙනකුට ආසාධනය විතිබෙනවා සුුවේලබඇති රෝගීන් සංඛාව දුළොස් ලක්ෂ පනස් හයදහස් දෙසිය තිස්ත්තුනක්. වරසය ආසාධනය හේතුවෙන් මරණ දෙලක්ෂ පනස් නවදහස් තුන්සය හැට දෙකක් වාර්තාාවනවා. හටවල් හස්සවන් පාන ප්‍රදශ දෙසය දුළහක වරසය ව්‍යාපතිවඇති බයි ලෝක සෞඛ්‍ය සමන්ධනය පෙන්වාදන්නේ. ට වසා දමීමේ නීති ඉවත්කිරීමට සූදනම් වනවත් සමකම ප්‍රංශයේ මාර්ග්‍යයන්හි වාහන්තදබද අරභ වන ආකාරය මධ්‍යවාර්තා කලා මාර්තුමස ැදභාගයේදී වසා දැමුණු රට එළමෙන එකකොළස් වනදා යැි විවෘතකිරීම නීමයි. දරන් පසලටයාමල කොහමගේ දරුවට අශකන ආරක්ෂාසල සසාදදිි කහොමද කිසියාකාරි ස්තර සැල්සුමක් තවමත්තන්සයේ අපට පෙනලටනෑ මෙදබේ නිසා දෙමාපයක් දරුවන් පාසට යවීමට අධමදිකන වභාවකවිත් දදින ලබෙන සතියකට ලක්ෂ හතා PCR පරීක්ෂණ කිරීමට බලපපුොත්. හෙට දිනේ පටන් තුම්බඒ ගමන් කරන මගින් සඳහා තමන්ගේ මාසික කාඩ් පත තිබේ නම් සෑල් මගේකුටම එක ගමන් වායකදී මොකාවර දෙක් පිරිනමමුලනට. ඉස පැතරයාම ආරම්භූ චේනයේ හුබේ ්‍රන්තයේ පාසල් යලිවෘතකිීමට ප්‍රාන්ථ බලධහරයි පියවර ගෙන තිබෙනවා. එඒෙත් ප්‍රාථමික අංශවරසිසුන්ගේ පැමණීම, ඉතාමත් පහල ම්මක පවතින බවයි පාසල් නිවදනය කරඇත්තේ. පාසලට පැමණීම ආරම්භකිීමට ප්‍රථමය සියලුමිසුන් කමමා ආසාධතයකු ොව ව සාතක කළ තුබනවා මෙ අතර මෛදින නිමාඩු කාලය තුළ චිනේ සංචාර්ක ස්ථාන ලැබිම්සුඳහා මිියන එකසිය පහළලවක පිරිසක් පැමිණ ඇති බවයි. ට සංස්කෘතික සහ සංචාරක අමාත්‍යන් ශ්‍ර පවසන්නේ. ඇමරිකාව තුළ කොරනාවරසයේ බලපෑම දිනෙන් දින ඒලගියද දව මන්දෙර කොරනා වෛරස කාරිසාදක බලකාය විසුරවාහැරීමට තිීරණය කරතිමෙනවා. සති කහිපයක් තුළ බලකාය විසරවා නව පිරිසක්්‍යඇර්තේ යි ස්ථාපිකරන බවයි ජනාතිපති න ්‍රම් පවසන්න්නේ ඉදිරි දියටට විෘත්ත කරීමට නීමේතුවාද. එමගින් වාර්තා වන කොරනා මරණ සංඛාව ඉහලයාහැකි බවට ඔහු අනතුරු අඟවනවා. මෙයතර වරසිය වැලදඳීම මෙන්දදිනහතිස් පාක කාලයක් ප්‍රතිකාරලමින්සිි රෝගියකු පිටවෑමත් සමග, ාන්ත ජෝස ප්‍රහලේ හෙදියන් නර්ථනේදන ආකාරය මධ්‍යවාර්තා කරතිබනා. වසාදමීමේ නීති ක கடටකිරීම හේතුவின் ්‍රධා්‍ය ජයේ ප්‍රමුख පළ පදේශකයකු වන මහාචාර්ය නිල් ග සන් තම තනතුෙන් இல்ல ස්්‍රීතිබෙනවා ග මාත්‍ය ොරිස් න්සන්ගේ ප්‍රධාන උපදේශකුළෙසයි හ සලකන්නේ. ්‍රතා්‍ය වසාදමීම ඔුගේ උපදෙස් மூලිකූ බෞද සඳහන්.வைரසෙන් දருලෙසි බටකෑ ඉතාாலිය මේවනවිට යතාත්වයට පත්වවි පවතිනවා. රට අර්தලසයෘතකිරීමත් සමග, උතුරු ඉතාலයේ සිට දකුණු ඉතාாலියයට ජනතාව ඇද என்பவாாய் மாධ්‍යවාර්තා කළේ. පසුගේ දින කහිපිය තුළ මෙන්ම දිනියතිද, හුස්්‍යාවෙන් වාර්තා වූ ආස්්‍රධතියන් සංඛ්‍යාව කියහළ ගොස්තිබෙනවා. ගතුූ පෑ විසි හතරට එරටින් වාර්තා වූ ආස්සධතියන් සංඛ්‍යාව දසදහස් එක සිය දෙක්.මත්තැන් සිල්ලනට අලදි කරන්නන්ට සයට හැත්තෑවක අමුතර බද්දක් පැනවීමට දිල්ලි බලදහරෙන් පියවவர்ැතිබෙනවා. එය නිවෙදනය කිරීමෙන් පසුවද මත්තැන් වෙෙනස්සැල් අසල දිගු පෝලිම් දක්නට ලැමුණා. වසාත මිමේ නීති ලිහිල්කිරීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් මත්තන් නිදී කැනීමට යොමියීම හේතුවෙනව පීව වග බෙන්නේ. කොමිට් ගහනාවේ වසංගතය හේතුවෙන් අඩාලබූ ආර්ථිකය යළි ගොඩැගීමට හැකි බව ජනාධපති ගෝටාභේ රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. ැයිමසේ කොළස්සනදා සිට යලි ජතාතත්වේට පත් කරෙන ජනජීවිතත් සමඟ ආර්ථිකේද නකාසිටුව මේ අරමනින්, ජනාධිප්‍රති කාරිසාධක බලකාය සමඟ, ජනාධිපතිකාරයාලේ පැවැති ප්‍රථමසාකච්ඡාබේදී, ජනාධිපතිතුමා මේ බව සඳහන් කලා. කරුණා වසංගති නඩලබූ ආර්ථකේ යි ගොඩනකමසදහ නව ආර්ථික මදිලියයක් සැසීමේ වගකීම ආර්ථික පුනර්චීවනේ හා දරිද්‍ර තව තුරන් කිරීම සදහාවන ජනාධිපති කාරිසාධක බලකායට පැවරී තිබෙනවා. එම බලකාය විශේෂිත්‍ර අනුව කොටස් වශීෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සලසුම් සකස්කර ක්‍රියත්ම කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටි. වෛරසේ මර්ධනයක කර නැගේ ටින රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා කැෙනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන් පාතුන්නා. COVID 19 වර්ධනට ශ්‍රීලං කවගත් විධිමත් ක්‍රියාමාර්ක සෙසු රටවල්ට පෙන් පාතබින් දේශය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සදහා සංචාරකයන් ආකර්ශණය කරගත හැකි. ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍යසාහතිකත් සමඟ. වෙේසා ෙකුත් කර වැඩියෙන් වේදම් කිරීම හැකයාාව ඇති සංචාරකයන් ගෙන්වා කැීමට සැලසුම් සකස්කළ යුතුබනවා. ඇතැම් රටවල සංචාරකයන් ශීත ඉරතුේදී. ෙගු කාලයක් සඳහා වෙනත් රටවලට යාම සිදුබනවා ැවැනි පිරිසිලක්ක කර දෙගු කාලීන්න සංචාරකයන් ගේෙන්වාගනිමින් එබ කර්මාන්තය කඩිදමින් නකා සිටුවිය හැකි බවයි ජනාධිපතිතුමාම් මෙහිදී ප්‍රකාශ කළේ. දේශීය සංචාරකර්මාන්තය ප්‍රවර්ධනයට වැඩි අවධානයක් යොමුකිරීම, හෝටාල් කර්මාන්තය ආක්ෂාකර ගැීමේ හැකාව කෙරහිද. මෙම සාකච්ඡාාවේද අවධහනයේ ජොමු කලා. වරයි නගරරි සහ හම්බන්තුට කර්මාන්ත කලාපයකේන්ද්‍ර කර ගනිමින් විදේශය ආයෝජකයන් ගින්වා ගැනීමට ඇති හැකියාවද ජනධිපති ගොටාභේවාජි පක්ෂැතිතුමා පින් පාතුන්නා. විදේශනාය වෙනුවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුන්කිරේ වගකීම අමාත්‍යංශලය කම්වරන් වෙත පවරනු ලැබවා. ගතවෝ සති කිහිපය තුළ නව නිර්මාණ රැසක් මෙරටින් ෙහිබුණ. ඒවා වෙලද පොල්ට හඳන්වා දෙමින් නව නිිපෙවම් අපන අයින ආර්ථකයටට දායක්කර ගැනීම හැකියාවවද සාකච්ඡචාවට බදුබුණා. ජනාධිපතිතුමාගේ අරමුණු ඉටු කරගැීමට නව දැක්මක් මත කටයුතු කිරීමට ජනාධිපති කාරසාක බලකායට ශක්ති ඇති බවයි. එහි සබහපති බැසිල්වාජ පක්ෂ හතා මෙහිති සඳහන් කළේ. නව ්‍යාපාරාරම්භ කිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා මධ්‍යහා සුළ පරිමායන ව්‍යපාරිකයන්ට රජේ පූර්ණ සහහි ලබාදීමට තම බලකා මදදිහත්වන බවද බැසිල් රාජ පක්ෂ මහතා වැඩිදිරටත් කියයා සිටියා ැයි කොස්සන ද සිට පෞද්ගලිකා අයිතනවල කාරයාල පෙරවරු දහහිට ආරම්භ කරන ලෙස දැනුම්දේ තිබුණද කර්මමාන්ත කටයුතු ස්‍යවශ්‍යතාව මත පවත්වාාගෙනයා හැකි. රාජ්‍ය හෝ පෞද්ගලිකාංශේ සේවේ නිරත කිසිදු අයිකුට රැකයා අවස්ථා අහිමින් නොබී. රට ඉදිරියට ගෙන අමට ගතයුතු ක්‍රියමාර්කද බැසිල් රජපක්ෂ මහතා පෙන් පාතුන්නා. උස අධ්‍යාපනයේ සදහා සිසුන් විශාල පිරිසක් ොහෝ රටවලට ගොස් ඇති බව බෙරටද පැමිණීමට කර ඇති ඉල්ලිම් තුලින් අනාවරණයවී තිබෙනවා. එන් වටින් පිටවගේ විනිමේ සංචිත අති මහත්. උසස් අධ්‍යහපන අයතන සඳහා අයෝජ අවස්ථාපුොලල්ක එම මුදල් මෙරට රදවා ගැනීමට ඇති හැකියාවබෙන්ම විදේශී රටවල සිසුන්ද මෙරට ගෙන්වා කැනීමෙන් විශාල විදේශවිනිීමමේ ප්‍රමාණයක් කිපේයේ හැකි බව. දිපතිතුමා තව දරටත් පෙන් පා තුන්නා වසරකට අෞෂධගෙන්වීමට විශාල බිනිමයක්ක් වැැකිෙරනවා එම් බහෝ වක්ෂද මෙරට්දී නිෂ්පාදනය කළ හැකි. ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැසීමේ වගකීමද ජනාධපති කාරර්සාධක බලකායට පැරේ තිබෙනවා කෘෂිකර්මාන්තයට, අවශ්‍ය බීජවර්ග රැසක් මෙරට දීම නිෂ්පාධනය කිරීම කෙරෙහිද සකච්ඡාවේදී අවධහනයේ ජොමු කළා. පූජ්‍ය ඔලබඩුවේ ධම්මික ස්වාමන් වහන්සේ. කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන අධකරණ සංගනායක දුරය පිරිණැමුණා සදධර්ම කීර් තශ්‍රී විනි්‍යාචාර්යන ගෞරවනාමේ සහිතව බස්නහිර පලාතේ කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධානා අධකරන සංගනායයික දුරය පිරිනවීමට අදාළ සන්නස්පත්‍රය පූච්ච ඔළබඩුවේ දම්මිකස්වාමින්න් වහසේවෙේත, ග ම අත්්‍යමහින්දරාජපක්ෂ හතා පරි නැවා. අර්ලි හමන්දිරි පැවැති දෙදහස්විස රාජ්‍ය වෙසා කොල්ලේදී මෙම සන්නස් පත්‍රය පිරිණැවීම සිදු කරුණා. යිතිහාසික ඔළබඩු ශ්‍රීජාවර්ධනාරාම රජුමහා විහාරස්ථානයටයක් පූජනියය පෙදෙස පූජා බොහමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ සන්නස්පත්‍රේද බෙහිදී පිරි නෙබුණා. COොVවි-19 සෞකහා සමාජ ආරක්‍ෂණ අරමුදලේ තැන් පතුශේෂය රුපියල් බිලියන අටස අනුව එක දක්වා ඉහළ ගොස්තිබෙනවා. යර්ථික ව හා පෞද්ගලිකව ලබෙන පරිත්‍යයාග හා රජු තැන්පතු සමඟ අරමුදලේ ශේෂය රුපියල් මිියන අටසයානූ එක ඉක්මවාතිබෙනවා. සෙලාන් බැංගුව රුපියල් මිියන දෙකඇදශුම පහක්හා ලංකා ඉන්දියන් නොල් සමාගම රපාල්මියන පහක් අරමුදලට පරිත්‍යාග කරතිබෙනවා. KඩU. ගුණරත්ද මහතා රුපියල් මිලියනයක්හා APB සේනගම මහතා රුපියල් ලක්ෂ දෙකක්. ොවි- සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්්‍යාග කලා. අග්‍රමාත මහින්ද රාජපක්ෂමහතා වෙත හරදුන් පරිත්‍යාග චනාධපති ගෝටාබේ රාජපක්ෂ ැතිතුමාට හරදීම ඒයේ සිද වන. නි්‍යවසෞව්වේස් හි පේරාදනියය විශ්වවිද්‍යාලියය ආදිශිෂ සංගමය අරමුදලට රුපියල් මිියන එකයිදශම පහක් රජුව තැන් පත්ර තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාකාාවේ අංක සූ පහයි හැත්තෑ තුනයි, හැත්තෑ තුනයි, හැත්තෑ තුන දරන විශේෂ ගිනුමට පරිත්‍යාග බැර කළ හැකි. පරිත්‍යාග බදු හා විදේශ ිනිමේ රෙගුලාසි වලින් නිදහස් කරතිබෙනවා. දුරකතනාංක බිදුවයි එකයි එකයිත් දෙකයි, තුන්සිය පනස් හතරයි, හාර්සිය හැත්තෑ නවය හෝ බිදුවයි එකයි එකයි දෙකයි. තුන්සිය පනස් හතරයි, තුන්සිය පනස් හතර ඔස්සේ අධ්‍යක්ෂ ජනුරාල් පරිපාලන, කේබී එකඩ වෙලේ මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිතුර තොරතුරු දැනකත හැකි. මේ අතර ඩුවාහි සිටින ශ්‍රී ංකිකයින් මෙරට ගෙන්වා ගැනීමට ජෝජ් ස්ටුවර්ඩ් සමාගම රුපියල් මිලියන විසිත් දෙ එකක් පරිත්‍යාග කළා. එම සමාගමයේ සභාපති දිලිප් ජයවීර මහතා ඊට අදාලච්චෙක් පත චනාධිපති ගොටාබේ රාජපක්ෂමැතිතුමා වෙත පිරිගැන්වවා. සිවකුට නොපිනෙන කොරෝණමාරයා පරාජය කිරීමට නම් සියලු දෙනා එක් විය යුතුවනවා එසේ එක්වී තමන්ට හැකි ඕනෑම ශේෂත්‍රයකින් කොරනාව පරාජය කිරීමට මෙන්ම මේ ව්‍යසනය නිසා ඇතිවී හැකි ආහාර අරුදයටද විසුදුම් සෙවී යුතුයි ඒවෙනුවෙන් ගත් තවත් උත්සාහයක් පිළිබඳ මේ වාර්තාව අනුුව දොරකුමරගෙන්. යි දාගබයි මයි පන්සලයිගෙන සංකල්පය එදාටත් වඩා අද ඉතා අත්‍යවශීති වෙනවා විශේෂෙන්ම ගමේ පන්සලේ දායකත්වෙන් ශක්තියෙන් වෙෙල්්‍යායක් අස්වද්දා එහි අස්වනු ගමේ ජනතාවටම ලබාදීම ව්‍යාපෘතියක් ක්‍රියාක්මක වනොවා මෙහි ඒ පිල්මඳ තොරතුරු සෑබලන්නයි අපි මේ වෙල්යායටආාව දියවලපිටිය මරණ ගහමුල වාලුකාරාම ව්‍යහාරස්ථානය අසලති හිටි අක්කර ගණනාව කෙන්යුත් එම වෙල්්‍යාය. වසර පහලවක පමණ කාලයක සිට පුරන්න පැවතුනා. මර්ද ගහමුන ප්‍රදේශය සහල් වෙළදාමට ප්‍රසිද්ධියක් ඉසිරුවත් ප්‍රදේශයේ තරුණ පිරිස ගොමතනින් ඇත්වම හේතුවෙන්. කුඹුරු පුරන්වනේ කාටවත් නොදැනෙන ආකාරයටයි. කෙසේවුවත් කොරෝනාා වෙෙසිනිී නිසා. නිවාාස වලට කුට වූ සිය දායක දායිකාවන් එක්කර ගනිමින් වෙල්්‍යාය අස්වැද්දීමට විහාරාදීපති පූජ්්‍ය වලස්මුල්ලේ දම්ම එමල ස්වාමින්න් වහන්සේ පියවරගත්තා. ප්‍රදේශයේ දේශපාල නායකත්තුවෙන් එසන හා හිමමු මේ යෝධ ශක්තියක්. ගමේ තරුණ පිරිසට යළි ගොවිකම පුරුකිරීමද. කුමරු අස්වැද්දිීමම තුළින් අපේක්ෂාකිරවා. මහිතන්න මේකර අපේ තරුණ පෙල්ටත්හොද දර්ශයක් රටටත්හොදා ආදර්සයක්, ඉතාමන්තල් සත්්භාවයෙන් කරන ව්‍යාපාරයයක් තමයි මේකර. ්‍රස්ත බාදයටත් එහා ගිය විනාශකාරී කොරෝනාවෙන් ජාතිය බේර ගැනීමට නම් කළ හැකි සෑම දෙයක්ම නොපමාව කළ යුතු වෙනවා. එසේ නොවන්නේ නම් කොරෝණාව අවසන් වුවද ජාතියක් ලෙස නැගී සිටීම සිහනයක් පමණක්මමනු ඇති. කොරෝුණා ව්‍යාපතිත් සමගම අපට බොෝ ඒේවල් රැ වෙනුවෙන් කරන්න පුළුවන් ඒ වෙනුවෙන් ඔබ කරනදේ. අට කියන්න ස්වාධියන රූපායන අපි සූදානම්. චනීන් ආනනය කරන ලද බලවේක දුම්රිය කාටල නවේෙන් එක් දුම්රිය බලවේක කට්ටලයක් අද පරක්ෂණ දහමනය සඳහා එක්කර එක් කරතිබුණා. මෙම කට්ල සඳහා රජ ෑ කළ මුදල රපියන් මිලේන දහට දහසක්. මෙම බලවේක කට්ටලය රත්මලාන දුම්රස්ථානය සිට බෙලඇත් දක්වා පරීක්ෂණ ධමනයයටටෙක්කලුුණේ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ මූලිකත්වෙන්. මෙම දුම්රේ බලවේග කට්ටලයෙත් ඉදි්‍රයේදී දුරගමන් සඳහා එක්කන්න බවයි මහින්ද අමරවිර මහතා මෙහිදී කයාසිටියයේ. මේ වගේ කට්ටල නමයක් ගෙනනල්ල තියෙන තව එමින් පවතිනවා මේ සියල්ල සඳහා වැෑකරපු මුදල්ල මිියන දහට දහක මේ සියලුදයිම් බලාපොරොත්තු වෙන්නේ හොඳ මගේ ප්‍රවාහනයක් ලබාදින් මේ ඔබේ දේපොල මේවා රජය කියල හිතන්න නැතුව මේ ආරක්ෂා කරගන්න කටයුතු කරන්න මේ ලස්සනට තියාගන්න. කොරෝන අමර්ධන සටනට බොහෝ දෙනා විධ පාර්ශවයන්ගෙන් දායකි වී සිටවා. ඇතමන් සිය දැනු හා කුසලතාව යොදාගනිමින් නව නිෂ්පාදන දෑල්ට දායාද කලාා. එමෙන්ම තවත් බොහෝ දෙනා කොරණ අමර්ධන වැඩපලිවිල සඳහා විවිධ පරිත්‍යාගයන් සිදු කරතිබෙනවා. රන රෝගේ ආස්ත්‍රිතව සිදු කළ නවනිපයුම් ප්‍රදශනයක් හුරුපිිය ගංගාම විහාරස්ථාන පරි ශ්‍රදී පැත්වනා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රජපක්ෂමතාගේ ප්‍රධහනත්වේෙන් ශ්‍රේලංකාල් නවනිපයුම්රුවන්ගේ කොමිසේ මූල්ල දායකත්වෙන් මෙමනි පයුම් සිදුකලා කොරොන වෛරසය රක්ෂාාවය හැකන්ම මේ නවනිපයුම් සඳහම මෙහිදී මොලිකත්වේදී තිබුණා මෙම අවස්ථාවට ආමාතවරුන් වන ආචාර බඳුල ගුණවර්ධන පවිත්‍රා වන්‍යආරචාන මහත්ම මහත්මී නැතුළු පිරිසක් සහභාගි වනා. මේ සමගින් ස්වාධින් රූපහණ රාතු්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය මවට පත්න. ඔබට ස්බරාත්‍රියයක් .